අයිබෝන් හරි දේ හරියටම ගෙන එන සෙත් ටීවී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත බස්නාහිර පළාතෙන් පිටවීමට පනවා තිබූ තහනම අද මධ්‍යම රාත්‍රියෙන් පසු ඉවත් කෙරේ හෙට අලුයම පහේ සිට කොළඹ ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ හුදකලා කර ඇති ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට අවසර 2021 අයවැය ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවට කොවිඩ් හේතුවෙන් ගොවීන් තවදුරටත් පීඩාවට සියලුම ව්‍යාපාරය විනාශ වෙලා ගියානේ අර කුඩිය සත්තු මේ කුඩිය සත්තු හැම වැත්තෙම මෙරි මෙරි ගියා සත්තු කරන්න දෙන්නේ නැති කමට දැන් අපි අසන්නා ඉන්නේ තියෙන වසංගත තත්ත්වයත් එක්ක අපේ මල් විකුණ ගන්න බැරි තත්ත්වයක් වෙලා තියෙනවා ප්‍රථමයෙන් දේශීය පුවත් බස්නාහිර පළාතෙන් ගමන් කිරීම තහනම කරමින් පනවා තිබූ සංචරණ සීමා අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එසේම කොළඹ දිස්ත්‍රික්කයේ තුල තවත් පොලිස් වසම් කිහිපයක් හෙට උදෑසන සිට හුදකලා කිරීමට කටයුතු කරනා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 392 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. ඉන් පුද්ගලින් 389 දෙනෙකු මිනුවන්ගොඩ හා පෑලියගොඩ COVID පොකුරේ ආශ්‍රිතින් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. එලෙස හඳුනාගත් පිරිස අතරට කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතින් 205ක්, ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතින් 40ක් හා කළුතර ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතින් 14ක් ඇතුළත්. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව 13,079ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. එසේම මෙරට සමස්ත කොවිඩ් 19 රෝගීන්ගේ සංඛ්‍යාවද 16,582 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර බස්නාහිර පළාතෙන් පිටතට පුද්ගල සංචරණය සම්බන්ධයෙන් කර ඇති තහනම අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමට කටයුතු කරනා බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. එසේම මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ තුල හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කර ඇති පොලිස් වසම් 12ට අමතරව මරදාන පොලිස් වසම, කොටුව පොලිස් වසම, පිටකොටුව පොලිස් වසම, කොම්පංජ වීදියේ පොලිස් වසම හා වේල වීදියේ පොලිස් වසම යන පොලිස් වසම් හෙට උදෑසන 5 සිට හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම ප්‍රදේශ පීටා ඇති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන කර්මාන්ත ශාලා එම ප්‍රදේශයන්හි උසාවි කටයුතු සහ අත්‍යවශ්‍ය වෙනත් රාජ්‍ය ආයතන සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි අධීක්ෂණය හා මාර්ගෝපදේශ යටතේ පවත්වාගෙන යා හැකි බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එසේම ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වන විට හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කර ඇති පොලිස් වසම් අතුරින් මීගමුව, ජායල, රාගම, කඩවත, වත්තල හා පෑලියකොඩ යන පොලිස් වසම් හැර ඉතිරි ප්‍රදේශයන් හුදකලා තත්වෙන් අද සිට ඉවත් කර තිබෙනවා. කෙසේ වෙතත් කැලණිය පොලිස් වසම හෙට උදෑසන 5 සිට හුදකලා ප්‍රදේශයක් වශයෙන් නම් කරනු ලැබුව බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ වන විට හුදකලා කර ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල මහනගර සභා සීමාව, කුලියාපිටියේ පොලිස් වසම, කළුතර දිස්ත්‍රික්කයේ හොරණ පොලිස් වසම, ඉංගිරිය පොලිස් වසම හා වෑකඩ බටහිර ග්‍රාම නිලධාරී වසමත්, කෑගල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල පොලිස් වසම හා මාවනැල්ල පොලිස් වසම අද උදෑසන 5ට හුදකලා තත්වෙන් ඉවත් කෙරෙනු බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. හෙට උදෑසන 5 සිට තවත් පොලිස් බල ප්‍රදේශ 6ක් මේ ආකාරයට හුදකලා කිරීම නියමිතව තිබෙනවා. එම පොලිස් බල ප්‍රදේශ වන්නේ මරදාන, පිටකොටුව, කොටුව, කොම්පඤ්ඤ වීදිය සහ වේල්ල වීදිය යන කොළඹ නගරයේ පොලිස් බල ප්‍රදේශ 5ත්, මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය පොලිස් බල ප්‍රදේශයත්. ඒ අනුව හෙට උදෑසන 5 සිට පොලිස් බල ප්‍රදේශ 25ක් ආශ්‍රිතව අගුළු දැමීම නැත්නම් හුදෙකලා කිරීමට අදාළ නිරෝධායන නියෝග ක්‍රියාත්මක කිරීමට නියමිතයි. අද දින උදෑසන 5න් යම් ප්‍රදේශවල සංචාරණ සීමාවන් ඉවත් වුණා. ඒ ඉවත් වුනේ සමහර විට දින 14කට නැත්නම් ඊටත් වැඩි කාලයකට පසුයි. ඒවා ඉවත් කිරීමට හේතුනේ ඒ ප්‍රදේශයේ ජනතාව නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට ඒ ප්‍රදේශවලින් ආසාදිතයින් බිහිවීමේ ප්‍රවණතාවයක් ඇති නොවෙච්ච නිසා. ඒ නිසා ඔබ සංචරණයේ සීමා කරපු හුදකලා ප්‍රදේශයක ඉන්නෝ නම් ඔබත් සෞඛ්‍ය නීති රීති වලට අනුගතව කටයුතු කළොත් අපට පුළුවන් වෙනවා ඉක්මනින්ම ඔබේ ප්‍රදේශයේ සංචරණය සීමා විවත් කරන්න. මෙහි පරමාර්ථය තමයි මේ ප්‍රදේශ අධිඅවදානම් කලාප මේ ප්‍රදේශවල තවමත් අපි හඳුනා නොගත් රෝගීන් සිටිනවා. PCR පරීක්ෂණ තවමත් සිදු කරමින් පවතිනවා. ඒ වගේම අපි දන්නවා මේක සිදු වෙනකොට කිසි දෙකේ රෝග ලක්ෂණ ඉස්මතු වීමට කාලයක් ගත වෙනවා. ඒ කාලය තුලදී
සමහර කෙනෙක් රෝගය සම්ප්‍රේෂණය කරන්න පුළුවන් රෝග ලක්ෂණ නැති අය ඉන්න පුළුවන් ඒන් රෝගය සම්ප්‍රේෂණය වෙන්න පුළුවන් ඉතින් ඒ නිසා අපි දන්නේ නැහැ මේ වගේ අවදි අවදානම් කලාපිකදී අපිට හමු වෙන පුද්ගලයා අපේ ආගන්තුකයා හෝ අපි දන්නා කියන කෙනාට මේ කොවිඩ් 19 තියෙනවද කියලා ඒ නිසා සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා තමයි මේ විදිහට සංචරණය සීමා කිරීම සඳහා හුදකලා ක්‍රීම් සිදු කරන්නේ මේ අවස්ථාවේදී මේ තත්ත්වයේ යටතේදී නොයෙක් විදියේ ව්‍යාපාර වෙළඳ ආයතන වල ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය කටයුතු වලට අත්‍යවශ්‍ය ආයතන වල රාජකාරී අවකාරයම සිදුවේවි නමුත් මේ අවස්ථාවේදී ඒ සේවා ලබා ගන්නා ජනතාව වගේම ඒ ආයතන වල සේවය කරන අයත් මතක තබා ගත යුතු කාරණයක් තමයි සඳුදා රාජකාරී කරනකොට එහෙම නැත්නම් ඉදිරි සත්‍ය තුල්දී රාජකාරී කරනකොට ඔබට හමු වෙන ඔබට දිනපතා හමු වෙන පුද්ගලයා ඔබ හොඳින් දන්න හඳුනන පුද්ගලයා වෙන්න පුළුවන් ඒ වගේම ඔබට රාජකාරී කටයුතු වලදී හමු වෙන ආගන්තුකයා ඒ වගේම ඔබ යම්සි රාජකාරී කටයුත්තක් කරගන්න යනවා නම් ඒ ස්ථානයේ සිටින තැනැත්තා හෝ තැනැත්තියට කොවිඩ් 19 ආසාදනය වී තියෙන්න පුළුවන් ඒ දේ සිහි තබාගෙන අපි කටයුතු කරනවා නම් කොවිඩ් 19 අපිට වැළඳීමෙන් අපිට වළකින්න පුළුවන් පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මෙලෙස අදහස් පළ කළා මේ වෙනකොට අර නිවාස ආශ්‍රිතව රෝගීන් වෙනත් රෝගාබාධ නිසා පවා මරණයට පත්වීමේ ප්‍රවණතාවයක් තියෙනවා දැන් මේ කොවිඩ් නැති කාලෙත් ගෙවල් ඇතුලේ මැරිච්ච පිරිසක් හිටියා ඒ කියන්නේ විශේෂයෙන් වයස්ගත වූවන් දීර්ඝකාලීන රෝගවලින් පෙළිලා ස්පිරිතාලේ ඉඳලා ගෙදර එක්කන් ඇවිල්ලා ගෙදරදී නැති වෙච්ච පිරිසක් හිටියා නමුත් ආරක්ෂිත පියවරක් විදිහට ඊටාම හොඳ තීන්දුවක් ගත්තා ඒ තමයි මේ හැමදේම මේ කොවිඩ්ද නැද්ද කියලා තහවුරු කරගන්න ඕන මරණය සිද්ධ වුණාට පස්සේ හරි අඩුම ගන්න මොකද සමාජ නීති වලට අපි නොයාම හරහා මරුණාට පස්සේ තමයි සමහර වෙලාවට සමහර දෙනෙක්ව හඳුන ගන්න පුළුවන් ඉන්නේ මීට වඩා වැඩි විභවයක් වුණා වැඩි ඉඩකඩක් තිබුණා සමාජ නීති වලට ගිහිල්ලා මේ අවදානම් කණ්ඩායම් සහ අනිත් සාමාන්‍ය ජනතාව අතර තෝරාගත්ත පිරිස්වල අවදානම තක්සේරු කළා නම් අපි PCR කළා මේන් කොටසක් අහු වෙන්න තිබුණා. නමුත් ඒකට අපි අවධානය දෙන්නේ නැති තත්ත්වයට යටතේ මරුණාට පස්සේ තමයි අපිට කොවිඩ් කියලා සමහර දෙනෙක්ව අහු වෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අපි මේ මොහොතේදී අපි දකිනවා ඒ ගත්ත පියවර හොඳයි. සියලු මරණ මේ වෙනකොට උපත් සහ මරණ සම්බන්ධයෙන් මේ සම්බන්ධ මාර්ගෝපදේශ නිකුත් කළා තියෙනවා. අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට කියනවා සෞඛ්‍ය සේවකයන් මෙතෙන්දි ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ සකස් කරන්න. පවතින වසංගත තත්වයේ හේතුවෙන් කුඩා පරිමාණ කුකුළු ගොවිපළවල් පවත්වාගෙන යන ව්‍යාපාරකරුවන් කුකුළු කෑම හිඟේ හේතුවෙන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති පොතක් අපට වාර්තා වුණා. මේ දිනවල පවත්නා කුකුළු කෑම හිඟේ නිසා අම්බලන්ගොඩ බලපිටිය අවුංගල්ල ආදී ප්‍රදේශවල සුළු පරිමාණ කුකුල් ගොවිපළ හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. ඒ කොවිඩ් වසංගතය නිසා සංචරණ කටයුතු සීමා කිරීම හේතුවෙන් කුකුළු කෑම බෙදාහැරීමේ කටයුතු අවහිර වීම හේතු කරගෙනයි. මේ හේතුවෙන් බිත්තර දමන කිකිලියන් විශාල ප්‍රමාණයක් මිය යමින් සිටින බවයි ගොවිපළ හිමියන් සඳහන් කරන්නේ. 1800ක් හිටියම දැන් ඒ 1800 තම දැන් දවස් 17ක් වෙනවා කෑම නැහැ. කෑම කඩෙන් කියනවා කෑම නිදුක් කරන්න නැහැ කියලා. ඒක නිසා සත්තු ක්‍රමක්‍රමයෙන් මේ සියලු සත්තු මැරලා ගියාද. අවසානයේ එකම සතෙක්වත් ඉතුරු නැහැ ගන්න. සියලුම ව්‍යාපාරය විනාශ වෙලා ගියාද. කුකුළු කීයක් විතර ඔක්කොම විනාශ වුණා. කුකුළු 1800ක් ඉවරයි. දැන් සත්තුන්ගේ කෑම නැ දැන් 10,000ක් 15,000ක් සිනා. සත්තු මැරි මැරි යනවා. අපිට තිරු දෙ නැති වුණා. අපි ණය වුණා. අපිට කිසි සාහනයක් නැහැ. නමුත් අපි වයස හැටියට අපිට බැංක ලෝන් එකක් ණය එකක් ගන්න බෑනේ. අපි කොහොම හරි හත දින ආදායම කරන්නේ අපිට කොයිම දෙයක් නෑ සරණක් තියෙන ලොකු තැන දෙilla මේ කුඩුවට සතු හිටිය කොච්චර මහන්සිෙන් දාලා අර කුඩිය සතු මේ කුඩු සතු හැම වෙත්තෙම මෙරි මෙරි ගියා සතු කරන්න දෙන්නේ නැති කමට දැන් අපි අසනදායිනේ විතර ගණන් අඩුයි කෑම ගණන් වැඩි ඒ වුණත් ඉතින් වැඩියෙන් හරි අතින් පාඩුයි ගොඩක් නෑ සතු ටික මැරෙන නිසා මේ ගෙනලා දාන වැඩිපුර සල්ලි දීලා හරි මේ අතර රටේ පවතින තත්ත්වයේ හේතුවෙන් කැපුම් මල් වගාවේ නියලමින් ජීවිකාව සරි කරගන්න වගාකරුවන් පිරිසක්ද දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා වැලිමඩ කැප්පෙටිපොළ බොරලන්ද ඇටම්පිටිය බණ්ඩාරවිලඇතුළු බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පවුල් 500කට අධික ප්‍රමාණයක් සිය ජීවනෝපාය ලෙස මෙම කැපුම් මල් වගාවේ නිරත වන අතර ඔවුන්ද මේ දිනවල පවතින තත්ත්වයේ හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ කැපුම් මල් වගාවට ඇති ඉල්ලුමද සීග්‍රේන් මේවන විට පහත යමින් පවතින අතර මල් වගාව මේවන විට විනාශ වෙමින් පවතින බවයි වගාකරුවන් පවසන්නේ මේ මල් සේරම අපි මේ තිබෙන මල් ඔක්කොම කපලා අයින් කරනවා
විකුණ ගන්න බෑ මේ දැන් ගියසේ මාර්තු මාසේ ඉඳලම අගෝස්තු වෙනකම්ම ඒ විදිහට තිබුණා ඊට පස්සේ අගෝස්තු සැප්තැම්බර් මාසේ හරි ගියා එතනින් පස්සේ දැන් ආපහු අද වෙනකම්වත් මල් විකුණ ගන්න බෑ අපේ මල් රට පුරාම යනවා කොළඹට තමයි වැඩිපුර විකිණෙන්නේ ඉතින් දැන් මේ මේ තියෙන වසංගත තත්ත්වයත් එක්ක අපේ මල් විකුණ ගන්න බැරි තත්ත්වයක් වෙලා තියෙනවා ජීවත් වෙන්නත් අමාරුයි වැඩ කරනවා තුන් දෙනෙක් ඒගොල්ලන්ට පඩි දෙන්නත් අමාරු තත්ත්වයක තියෙන්නේ ඉතින් ලොකු විද්දමක් යනවා මල් කොටුවල හුණු වෙනවා මේවා ඉතින් කැපුවේ නැත්නම් ඊළඟට ලෙඩ රෝග හැදෙනවා ඊළඟට නඩත්තු කරේ නැත්නම් වල් ගැලුවේ නැත්නම් ඊට වැඩිය මේ වසංගත තත්ත්වයක් ඇති වෙනවා මේ කොටුවට කොටුව විනාශ වෙලා යනවා ඉතින් ඒක කරගන්න අපිට අමාරුයි 2021 වර්ෂයට අදාළ අයවැය වාර්තාව ලබන 17 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. 17 වෙනිදා 2021 වර්ෂයට අදාළව අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එෙහිදී අයවැය දෙවන වර කියවීමේ විවාද හතරක් පැවැත්වීමට තීරණය කර ඇති අතර ලබන 18 වෙනිදා සිට 21 වෙනිදා දක්වා එය පවත්වනු ලබනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන අතර අයවැය විවාදය දිනපතා පෙරවරු 10:30 සිට පසුරු 5:30 දක්වා පැවැත්වීමට නියමිත බවයි තොරතුරු වාර්තා වන්නේ. මේ අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මාස 21 වන දින පසුරු 5ට සිදු කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර නොවැම්බර් මාස 23 වන දින සිට දෙසැම්බර් මාස 10 වනදා දක්වා අයවැය කාරක සභා අවස්ථා විවාදය පැවැත්වෙන අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මාස 10 වන දින පසුරු 5ට සිදු කිරීමට නියමිතයි. බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු නියෝජිතයෙකු ලෙස ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති කතිකාව පිළිබඳ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් මෙලෙස අදහස් පළ කළා. प्रश्न පසුපෙළ මන්ත්‍රීවරු අපි හමු වෙලා අපි ආරාධනා කරපු වෙලාවේ බැසිල් රාජපක්ෂ මහත්මයා කටකොනකින් hina වෙලා කිව්වේ මම පාර්ලිමේන්තුවට පැමිණීමේ බලාපොරොත්තුවක් නැහැ මට නිදහසේ මේ විදිහට වැඩ කරගෙන යන්න දෙන්න කියලා. මේකේ අවශ්‍යතාවය තියෙන්නේ අපිට. එක්සත් ජාතික පක්ෂ ජාතික ලයිස්තුවට මන්ත්‍රී ධූරයක් ලැබිලා තියෙනවා. ඒකට එන්නේ කවුද කියලා අපි අහන්නේ නැහැ නේද? සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තුව පිළිබඳව අපි කතා කරන්නේ නැහැ නේද? බැසිල් රාජපක්ෂ මහත්මයාගේ මුහුණ පාර්ලිමේන්තුව තුල දුටුව ගමන් පීතියට පත් වෙන කණ්ඩායම තමයි විපක්ෂයේ කණ්ඩායම. රජයේ විසින් පසුගිය රජයේ සමග ආරම්භ කළ ව්‍යාපෘති තමන්ගේ කර ගැනීමට මේවර විට කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටිලි චම්පික රණවක මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අපි දැකලා දිනෝ දැක්ක අර කන්තලේ අක්කර 2000ක් තා කෙටි කලක් ඇතුළත කොහොමද සීනි සමාගමේ ඉඩම් එලිකලේ කියන මේවා පැහැදිලිවම ඉහළ ගණයේ ව්‍යාපාරිකයන්ට කොල්ල කන්න දෙන්න යන්නේ. කාබන් ෆ්‍රී ගැන කතා කරලා ඕස්ටර් නැහැ කියලා කතා කරලා ඇවිල්ලා අද පරිසරයේ සාමුලින්ම ගසා කන තත්වයකට පරිවර්තනය කරලා ඉවරයි. මම දැක්ක මේ ඊයේ පෙරේදා ජනමාධ්‍ය වල යනවා ආණ්ඩුව කියනවායි කියලා මැනින් මාකට් එකට අලුතෙන් හදපු ගොඩනැගිල්ල පැහැලියකොට ඒගොල්ලෝ හැදුවේ කියලා. මම කියන්න ඕනි මේ ගොඩනැගිල්ල අපේ රජයේ වැඩක් අපේ අමාත්‍යංශයේ වැඩක් මේකේ සැලසුම අපි ඇති කළේ 2016 අපේ වාස්තු විද්‍යාඥයෝ නාගරික සංවර්ධන අධිකාරී මේකේ මුලින්ම භූමියේ ෆයිලින් ආරම්භ කළේ 2017 පෙබරවාරි 17 2017 පෙබරවාරි 14 බලේ හිටියේ මහින්ද රාජපක්ෂ නෙමෙයි යාපාලනේ අපි අවුරුදු 3න් මේක ඉවර කරන්න හිටියේ නමුත් අර කරපු දේශපාලන කුමන්ත්‍රණය නිසා 2018 ඒ වගේම පාස්කු ප්‍රහාර නිසා මේක පස්සට ගියා නමුත් අපි බලෙන් යනකොට 90%කට වැඩිය මේ වැඩ කටයුතු නිම කරලා තිබුණේ මාස 3න් මේ කඩකාමර 1191 ජනතාවට බාර දෙන්න අපි කටයුතු කළා තිබුණේ ඉදිරියේදී අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන මේ අපේ කාලේ කරපුවා ඒවා තමන්ගේයයි කර කර විවෘත කරන්න තිය ලැජ්ජ නැති වැඩ කරන්න එපා නාගරික නිවාස ශාස්ත්‍රයේ වේවා අනිකුත් ශාස්ත්‍රය තමන්ගේ වැඩක් පටන් ගත්ත වැඩක් අපිට පෙන්වන්න ක්‍රිකට් පමණක් නොව මෙරට අනිකුත් සියලුම ක්‍රීඩා දියුණු කිරීමට කටයුතු කරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්
අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදකීම සඳහා මහනුවරට පැමිණියා. මල්වතු මහ විහාරයට ගොස් එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානායක හිමියන් බැහැදක උන්වහන්සේ සමග අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍යවරයා සුහද පිළිසඳරක නිරත වුණා. ඉන් අනතුරු අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. ඉතින් මගේ ක්‍රීඩා සංවර්ධන වැඩපිළිවෙල එක අංගයක් තමයි ජාත්‍යන්තර තලයේ තරගාවලිය ලංකාවේ පවත්වන එක. යනුව අපි LPL එක පවත්වන්න ක්‍රීඩා අමාත්‍යාංශය අනුමැතිය දුන්නා. ඒකම තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිර්දේශයන් ටික අපි අරන් දුන්නා. විශේෂයෙන්ම ජාත්‍යන්තරයේ මෙවැනි තරගාවලිය පවත්වන ආකාරය පිළිබඳව අධ්‍යයනය කළා. ඒ ජාත්‍යන්තර නීති රීති වලට සමගාමීව ක්‍රියාත්මක කරන අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ටික අපි දීලා තියෙනවා. ඉතින් මම උපදෙස් දීලා දෙන ක්‍රීඩා පාරක මණ්ඩලයට පූර්ණ වගකීම් සහිතව විනිවිද භාවයකින් මූල්‍යමය වශයෙන් විනිවිද භාවයක් සහ තරගාවලිය සංවිධානය කිරීමේ දැඩි විනයක් සහ විනිවිද භාවයක් ඇතුව මේ තරගාවලිය ජාත්‍යන්තර තලයේ සහ ජාත්‍යන්තර නීති රීති වලට අනුකූලව පවත්වන්න කියන උපදෙස් අපි දීලා තියෙනවා. මුලදී ක්‍රිකට් පාලක මණ්ඩලයට අපි උපදෙස් දුන්නේ ලංකාවේ ප්‍රධාන ජාත්‍යන්තර තරඟ පිටණි හතරෙම මේ ක්‍රීඩාංගණයේ මේ තරගාවලිය පවත්වන්න කියලා. හැබැයි මේ තියෙන කොවිඩ් වසංගතයත් දෙක්ක ක්‍රිකට් පාලක මණ්ඩලයත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් තීන්දුව කරා මේක සූර්යාව හම්බන්තොට සූර්යාව ක්‍රීඩාංගණයේ පමණක් පළමු වසරේ අපි ක්‍රීඩා කරමු කියලා. රටට අහිතකර කිසිම කිවිසුමකට අපි එළඹෙන්නේ නැහැ. ඒක රටේ රජයේ ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ ප්‍රතිපත්තිය. ඒ නිසා සාකච්ඡා තියෙනවා. මේකේ සාකච්ඡා වලට ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂ පැමිණෙන්නේ නැහැ. ඉතින් මේ වගේ ප්‍රබලම සමිතිය අපේ වෘත්තීය සමිතිය. පොහොට්ටුවේ වෘත්තීය සමිතිය. ඒ වෘත්තීය සමිතිය වලට පටහැනිව ගිහිල්ලා අපි කටයුතු කරන්නේ නැහැ. MCC කිවිසුම නැවතෙයිද? නැති. MCC කිවිසුම එන්න දෙයක්වත් නැහැම තියෙනවා. නමුත් ඒක අපි අසං කරන්නේ නැහැ. එච්චරයි. මේ අතර ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන මහත්වරුන් පේරාදෙණිය ගැටඹේ රාජෝපවන ආරාම විහාරස්ථානයට ගොස් එහි විහාරාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැදක උන්වහන්සේගේද ආශිර්වාද ලබා ගත්තා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. මොනරාගල කොට්ටාස අපරාධ විමර්ශනාංශයේ නිලධාරීන් විසින් බැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 8 මිලිග්‍රෑම් 830ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරුවන්ගේ පවුලේ සමාජිකයින් එයට විරුද්ධ වීම හේතුවෙන් එම ස්ථානයේ දැඩි උණුසුම් තත්ත්වයක් හටගත්තා. මඩකලපුව දිසාපතිවරයාගේ උපදෙස් මත මඩකලපුව මෝදරමෝය කැපීම ඊයේ දින සිදු කෙරුණා. මඩකලපුව දිස්ත්‍රික්කයේ පසුගිය සතියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා ඇති වූ ගංවතුර හේතුවෙන් කෘෂිකර්ම කටයුතු වලට ඇතිවන බාධාව නිසා මෙලෙස මඩකලපුව මෝදරමෝය කැපීම සිදු කර තිබෙනවා. මිතුරන් පිරිසක් සමග මාදම්පේ කඩුපිටි ඔයේ දියනෑමට ගිය අයකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්වැත්තේ කොච්චිකඩේ දෙමංහන්දිය ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලිකු බවයි පොලිසිය සඳහන් කළේ. ඊයේ සවස මෙම අනතුර සිදු වී ඇති අතර අද පෙරවරුවේ මෙලෙස ඔහුගේ මෘතදේහය සිද්ධිය වූ ස්ථානයේ සිට කිලෝමීටර 1මාරක පමණ දුරකට ගසාගෙන ගොස් තිබියදී හමුව තිබෙනවා. ලද තොරතුරක් මත මේරිගම ප්‍රදේශයේ පොල් ඉඩමක පවත්වාගෙන ගිය මහා පරිමාණ මත්පැන් ජාවාරමක් වැටලීමට ගම්පහ කොට්ටාස අපරාධ විමර්ශනාංශයේ නිලධාරීන් සමත්ව තිබෙනවා. එහි තිබී බැරල් 40ක බහා තිබූ ගෝඩා මිලිලීටර් 170ක් මත්පැන් ස්ප්‍රීත්තු මිලිලීටර් 105ක් සහ ගෑස් සිලින්ඩර් 14ක් මෙන්ම තවත් උපකරණ රැසක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. ඒත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශය මින්නිමාවට පත්වෙනවා. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.csnews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යළිත් හමුවෙමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.